අයිබෝන් අපල් කන්නේ නුවන් අදත්ත ඔබත් එක්ක කතා බහකට මම හැමදාම කියනවා මගේ වීඩියෝස් හොඳයි නම් මගේ channel එක හොඳයි නම් subscribe කරලා ඒ වගේම ළඟම තියෙන bell එක all දාලා තියාගන්න ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්න අද අපේ කතාවට ඉක්මනට මෙයන් මොකද මේ කතාව ඒ තරමට හදිසි කතාවක් මොකද ඇත්තනම් මේක ජනගත වෙන්න ඕන කතාවක් මොකද අපි මෙච්චර කාලයකට කියලා නෑ 225 ගෙදර යවන්න ඕන කියලා වෙලා. හරිද? අපි කියලා තියන්නේ 225 උඹල ඉඳපන් උඹලගේ වැඩ ගන්න තියනෝ ඊළඟ එන ආණ්ඩුවේ උඹල වගේ හොරු තක්කඩියෝ මංකොල්ලකාරයෝ දූෂකයෝ ඕ පාර්ලිමේන්තුවට එන්නේ නැති වෙන්න අපි මේකට වැටක් බඳින්න ඕන කියන තැන අපි ඉන්නෝ තරුණයෝ වශයෙන් අපි ඉන්නෝ ලෝකේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ වශයෙන් අපි කියනවා මේ අනවශ්‍ය වරප්‍රසාද හිමි මේ පාර්ලිමේන්තුව ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. ඒක තමයි අපේ ස්ලෝගන් එක. එතකොට අපේ පළවෙනි ස්ලෝගන් එක වෙලා තියෙන්නේ go home go to. හරිද? ඒ ස්ලෝගන් එක තමයි පළවෙනි ස්ලෝගන් එක. එතනින් එහාට අපේ කිසි දෙයක් නැහැ. අපේ ඉන්න තරුණ තරුණිය කියන්නේම පළවෙනියටම ගෝඨාභය විධායක ජනාධිපති ගෝඨාභය පළයන් ගෙදර. එතකොට එතනින් එහාට උන් පිස්සේ පිස්සේ කියලා කියනකොට ඒකවත් ඇහුම් කන් දෙන්න බැරි නායකයෙක් තමයි ඉතින් ඉන්නේ. එතකොට කොයි තරම් රටට අභාග්‍ය සම්පන්නද කියලා ඔයාලා හිතන්න පුළුවන්. එතකොට වර්තමාන අගමැති අද කියනවා 19 වෙනි සංශෝධනය ආයි බලාත්මක කරන්න මම කැමතියි කියලා. ඒ බලාත්මක කරාට පස්සේ එතන අර ඉස්සල්ලා වගේ පාර්ලිමේන්තුවයි විධායකයයි ව්‍යවස්ථාදායකයයි ගැටෙන විදිහට කිසි දෙයක් එතන අපි කරනවට කැමති නැහැ. ඒක නිසා ඒ වගේම අගමැතිට අනවශ්‍ය බලතල ඇවිල්ලා ඔහුත් ඕනවට වැඩිය මේ වෙනවට ඒ වගේම කතානායකත් බලතල ඕනවට වැඩියලා ඔහු පාර්ලිමේන්තුව තුල ගස්ත්‍රා ඇති කරගන්න තත්ත්වයකට අපිට වැඩක් නැහැ. එතනින් හර අන්නේ සංශෝධන ටික ගේන්න ඕනේ. ඒ වගේම පාර්ලිමේන්තුව තුල ඇති වෙලා තියෙන අනවශ්‍ය වරප්‍රසාද සියලුම දේවල් අයින් වෙන්න ඕනේ. එතකොට අන්නේ කරුණුකාරණා ටික කරගෙන තමයි උබල 225ට අපි යන්න දෙන්නේ. ඒක නිසා 225 දැම්ම හදිසි වෙන්න එපා. 225 ගෙදර යවන්න ඕනේ කියලා මේ ඕ ටැග් එක ගෙනාවම ඕ ජනාධිපතිගේ රජ තුලින්ම මෙතෙන්ට ප්ලෑන් කරන්න හදපු එක තමයි ඕ 225. එතකොට මොකද 225 යවලා පාර්ලිමේන්තු ඒ කියන්නේ ජනාධිපතිත් යවලා 225ත් යවුවට පස්සේ රටට වග කියන්න කවුරුවත් නැහැ කියන ඒ දේ කරන්නේ ඕක කරේ. අපි ඔබලට වඩා බුද්ධිමත් මේ ලෝකේ ඒ කියන්නේ ලෝකෙත් එක්ක ගැටෙන තරුණයෝ දන්නව මොකද්ද මේ රටට වෙන්න ඕනේ කියලා. ඔවුන් පරිශීලන කරන දැන් විධායක කොහොමද වෙන්න ඕනේ? ව්‍යවස්ථාදායක කොහොමද වෙන්න ඕනේ? මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොහොමද එතන මේ තත්ත්වයටපත් වෙන්නේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොහොමද කැඩෙන්නේ? ඒ කරුණු කාරණා දැන් ඉන්න තරුණ තරුණියෝ හරියට පරිශීලනය කරන. ඒක නිසා ඔවුන් කියන්නේ ජනාධිපති අයින් වුණාට පස්සේ පාර්ලිමේන්තුවට වග කියන පාර්ලිමේන්තුව තුල ඒ වගකීම දරන්න බැරි පුද්ගලයෙක් ඉන්නවනම් කවුරු අස්සලා හරි පාර්ලිමේන්තුවට ඒ වග කියන්න පුළුවන් පුද්ගලයා ගැනලිවල ඔහු ටික කාලයකට ජනාධිපති කරලිවල ඊට පස්සේ මේ පාර්ලිමේන්තුව තුලින් කරන්නා වූ සංශෝධන ව්‍යවස්ථාවට අතුල් කරන්න ඕන සංශෝධන නීති කරගෙන ඊට පස්සේ මේ රට යම් කිසි ස්ථාවරයකට ආවට පස්සේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා උඹලා 225 එළවන එක අපි ඒක බලාගන්න. අන්න ඒ කරුණු කාරණා ටික හොඳට මතක තියාගන්න. අපිට ඕනේ මේ වෙලාවේ ජනාධිපති කියන පිස්සව එළවන්න මිසක් එතනින් එහාට 225 නෙමෙයි. 225 ගණාවේ උඹලයි කට්ටිය. ඒක නිසා මෙන්න දැන් අර මං ඊයේ වීඩියෝ එකෙන් කිව්වා මේ ජනාධිපතිගේ ඒ කියන්නේ ජනාධිපති අලුතෙන් පත් කරපු කැබිනට් එකේ ඉස්සල්ලා හිටපු කැබිනට් එකේ කටු කාපු වුන්ට මේක බලාගෙන ඉන්න බෑ. මුන් ඉස්සහට අනිවාර්යම මේ ආණ්ඩුව පෙරලන්න උන් ඇතුලෙන් කුමන්ත්‍රණය කරලා මේ අවශ්‍ය කටයුතු කරනවා කියලා. එතකොට ඒ කටයුතු කරනකොට එතකොට රත්තරන් කියලා රෝහිත අබේගුණවර්ධන කියපු එක ඒ වගේම ජොන්ස්ටන් කියපු එක කිව්වේ දවසල අපි මේ ආණ්ඩුව පෙරලන්න දෙන්නේ අපි ජනාධිපතිතුමාත් එක්ක හිට ගන්නවා. ජනාධිපතිතුමා ආවේ මේ ජනවර්මකින් ඒ ජනවර්මයට කවුරුවත් පිටුපාන්න බෑ. ඒ ජනවර්ම කවුරු හරි පිටුපාන්න හදනවා නම් අපි ඒ ජන රැල්ලට විරුද්ධව නැගිටින්න අපි කැමති හරෙමේ කියලා පාර්ලිමේන්තුවේ ලොකු ස්ලෝගන් දාගෙන ලොකු සද්ද දාපෙමු. අද ඇමති කට්ට අයින් වෙච්ච ගමන්ම බලන්න දැන් කොහමද මුන් පූස් පැටව වගේ කටක් දාලා අනිත් පැත්ත හැරලා තියෙන්නේ කියලා. ඒක නිසා තමයි කිව්වේ මං කිව්වේ ඊයේ වීඩියෝ එකේ මේ කුම් මේ ඉන්න හොරු ටිකෙන්ම මේ පාර්ලිමේන්තුව එලවන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. ඒක නිසා ඒ තත්ත්වය බලාගෙන ඉන්න කියලා. නමුත් අපිට ඕනේ මේ විවස්ථාවට ඇතුළත් කරන්නා වූ කරුණු ටික ඇතුළත් කරලා මේ විවස්ථාවේ තියෙන මේ හොරුන්ට රිංගන්න බැරි තැන් වහලා ඒ වගේම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තියෙන මහා වරප්‍රසාද අයින් කරලා
ඕන ඒකෙන් රට වෙනුවෙන් ආදරය කරන පුද්ගලයෙකුට ලොකු මුදල් සංහාරයක් වියදම් කරලා පාර්ලිමේන්තුවට එන්න ඇති ක්‍රමයක් හරි ගස්සන්න වෙලා ඔහු රටට පාර්ලිමේන්තුවට ජනතාවට වග කියන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වශයෙන් ඔහුගේ වැඩ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන වගේ ඒ ටික තමයි අපිට මේ පාර්ලිමේන්තුව තුළ කරගන්න ඕනේ. එතකොට කරගන්නකම් උඹලට යන්න දෙන්නේ නැහැ. එතකොට මම කිව්වේ මෙන්න මේ වීඩියෝ එක බලන්න හොඳට දැන් මුන් කොහොමද මේකේ ටග් ගාලා අනිත් පැත්තේ හැල්ල තියෙන්නේ කියලා. දැන් දැක්ක නේද කොහමද බලල මල්ලෙන් එළියට පැන්නේ කියලා. ඒක නිසා මුංගේ අර ඇමති කටු සුප්පු කරන කම්ම මුං රජය ඒ කියන්නේ ජනාධිපති අගමැති අපි රැක ගන්න ඕනේ මේ ආණ්ඩුව රැක ගන්න ඕනේ කියලා හඬ දාපු පාර්ලිමේන්තුවේ ඕ වරප්‍රසාද වලින් එළියට දාපු ගාන මුං එළියට බහැලුවල කොහොමද කෑ ගහන්නේ කියලා වෙලා දැන් බලා ගන්න පුළුවන්. ඒක නිසා අපිට ඕන මේ පාර්ලිමේන්තුව ගෙදර යන්න ඉස්සෙල්ලා ජනාධිපති කෙනෙක් පත් කරගන්න ඒ ජනාධිපති රටට වගේ කියන පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඒ ජනාධිපති මේ ඉන්න දූෂිත දේශපාලඥයන්ගෙන් තොර ලංකාවේ යම් කිසි දෙයක් කරලා ඔහුගේ ක්‍රියාකලාපය තුල ලංකාව හොඳ තැනකට ඇවිල්ලා තියෙන හොඳ පිරිසුදු චරිතයක් අපිට පත් කරගන්න ඕනේ මේ දේශපාලන ප්‍රවාහයෙන් ඔබෙන් ඉන්න පුද්ගලයෙක්. එතකොට ඒක කරගන්න මේ 225 ඕනේ. ඒක නිසා තමයි අපි කියන්නේ මේක කවුරු හරි මේ 225ක් ගෙදර යන්න ඕනේ කියලා වෙලා කියන්නේ මොඩියෝ මේ එතනින් අර අර ජනාධිපතිලාගේ මේ ඇතුලින් ගේන ස්ලෝගන් එකක් තමයි මේ මුම් මේ කරගහගෙන යන්න හදන. ඒ නිසා අපිට ජනාධිපති විතරයි ගෙදර යන්න ඕනේ. ජනාධිපති ගෝ හෝම්. හරිද? ඒ කියන්නේ ගෝට ඵලයන් ගෙදර කියන එක තමයි අපි කියන්නේ. එතනින් එහාට අපි කියන්නේ නැහැ මෙන්න මේ කාරණා. මේ කාරණා තුල දැන් ඔයාලට තේරෙනවා ඇති ඇයි මේ මිනිස්සු මෙච්චර කාලයක් මේ විවස්ථාව විධායකයා අතර මේ තියෙන ප්‍රශ්නය හරියට පෙන්නුම් කරන්නේ නැතුව මෙතන ජනාධිපති තෙලවල දේශීය විජිපාත තෙලවල කවුද දැන් රට කරන්නේ කියන තත්ත්වයකටනේ මේක ගේන්නේ නැහැ. ඒක නිසා දැන් අපි අපේ ජනතාවට හරියට පැහැදිලි කරලා ඉවරයි මේ දේශීය විජිපා ඉන්න ඕනේ කාරණය මෙන්න මේකයි කියලා. එතකොට දේශීය විජිපා යන්න නැතුව මේ ජනාධිපති ගියාට පස්සේ අලුතෙන් ජනාධිපති කෙනෙක් පත් වෙන ඒ කාර්යාමුවත් තුල සරුපාක්ෂික ආණ්ඩුව බිහි වෙන ඒ ආණ්ඩුව ඉදිරියට මාස ගාණක් කරගෙන යන්න පුළුවන්. මාස ගාණක් කරගෙන ඉන්නලා රට යම් කිසි තත්වයකට ආවට පස්සේ ඔන්න අපට හැකියාවක් තියෙනවා ඡන්දයකට යන්න. ඒ ඡන්දයකට ගිහිල්ලා අපි ඊළඟ දේවල් කරගමු. 225 අනිවාර්යම උඹලා කිසියෙකුට මේ පාර්ලිමේන්තුවට එන්න දෙන්නේ නැහැ කියන වගකීම අපි බාර ගන්නවා. එතකොට ඊළඟ කාරණය තමයි දැන් මේ රටේ ලෝකෙම ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ රටේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ ලොකු පිබිදීමක් තියෙනවා සිස්ටම් චේන්ජ් එකක් කියන එක. එතකොට සිස්ටම් චේන්ජ් එකට ජනාධිපති හිටපු ජනාධිපතිට දැන් ඒ කියන්නේ මේ වර්තමාන ජනාධිපතිට ඒ කියන්නේ හිටපු කියලා කියන්නේ අපි අනිවාර්යයෙන්ම මෙලවන ඔහු හිටපු ජනාධිපතිට මේකේ සිස්ටම් චේන්ජ් එක අවුරුදු 2000ක් වෙනකම් කරගන්න බැරි වුණේ ඒ වෙලාවේ ඔහුට කරන්න තිබුණු වෙලාවේ ඔහු ඒක අතපසු කරා. එතකොට දැන් මේ වෙලාව තියෙන ඔහුට සිස්ටම් චේන්ජ් කර කර ඉන්නනේ ඉන්න මිනිසුන්ගේ බඩවියත රකින්න ශ්‍රී ලාංකීය 2 කෝටි 20 ලක්ෂ ප්‍රමුඛ ජනතාවගේ බඩවියත රකින්න ඔහුට වෙලා තියෙනවා. පෙට්‍රල් ටික නෑ, අද පෙට්‍රල් ටික ගණන් ගියා. දැන් මුළු ලංකාවම එකම අරගල භූමියක් වෙලා තියෙනවා. මොන තැනකටද මේ කොහොම තිබුණු පුණ්‍යවන්ත භූමියක්ද මුන් මේ කොහෙටද ගෙනල්ලා දැම්මේ? එතකොට උඹලා හොරකම් වංචා දූෂණ ටික ඇත්තරම නැත්තම් උඹලා මේ GN20 කියලා channel එකක් තියෙනවා ෆ්‍රාන්සි ඉඳලා කරන මගේ සහෘදය කතා කරලා වෙලා කිව්ව නුවන් බලන්න මුන්ට ඇත්තරම ජාතික ගීය කියන්නවත් දෙන්න හොඳ නැහැ. ජාතික ගීය කියන්නවත් සුදුසු නැති පුද්ගලයෝ තමයි මුන් කියලා එළ. ඔව් කියන ඇත්තරම මේ ජාතික ගීය කියන කියන්නේ මගේ අම්මා වගේ මේ ජාතිය අපේ අම්මනේ. එතකොට ශ්‍රී ලංකාව කියලා කියන්නේ අපේ අම්මා විකුණනේ උන්ට මුන්ට කෙලින් හිතගෙන ජාතික ගීයවත් කියන්න දෙන්න සුදුසුද නුවණ කියලා මගෙන් අහන. ඇත්තටම මුන්ට ජාතික ගීයවත් කියන්න සුදුසු නැති පුද්ගලයෝ මේ ජනාධිපති පුටුවල වාඩි කරලා අගමැති පුටුවල වාඩි කරලා අනිකුත් මේ පුටුවල වාඩි කරලා තියන්නවත් සුදුසු නැමි පුද්ගලයෝ තමයි මුන් මෙතන ඉන්නේ. එතකොට මුන් අනිවාර්යයෙන්ම එලවන්න ඕනේ. ඒක නිසා අපිට එතනින් එහාට මේ අපේ අරගලේ ජය වෙන්න නම් අනිවාර්යයෙන්ම ජනාධිපති උපපලයන් ගෙදර පිස්සෙක්
වෙලා මෙතන ඉඳගෙන ඉවරලා මේ රටම පිස්සු කරන්න මේ පුණ්‍ය භූමිය අරගල භූමියක් කරන්න එපා. ඒ වගේම අපේ මතු උපදින දරුවොන්ට මේ පොළොවේ පය ගහලා ඉන්න පුළුවන් රටක් තියලා ගිනි ගන්න නැති රටක් ඇතුරු කරලා යන්න නැතුව මේ දැන් තියෙන ටික අරගෙන තොපි තුලංචි වෙලා ඵලයල්ල ඒක තමයි අපිට කියන්න තියෙන ඉතින් එහාට ඇත්තටම මේ රට මේ තරම් නිදානයක් උඩේදගෙන හිඟා ගන්න පත් කරපු තොපිට සාප වෙන්න ඕනේ ඉතින් එහාට කිසි දෙයක් නැහැ ඇත්තටම මේ රට මොන වගේ තත්ත්වයකට උදා කරලා තියෙන්නේ කියලා වෙලා හිතා ගන්න බැරි තත්ත්වයක් තියෙන ඒක නිසා මම අරගලේ ඉන්න සියලුම දෙනාට කියනවා ඕ එක එක ගේන බොරු කටන් පාඩ වලට අපි අහු වෙන්න එපා අපිට ඕනේ ගෝඨාභය ගෙදර යවන්න විතරයි ගෝඨාභය ගෙදර ගියාට පස්සේ එතකොට පාර්ලිමේන්තුව තුලින් අපි රටට වග කියන ජනාධිපති කෙනෙක් පත් කළා මේ ආණ්ඩුව මේ වෙලාවේ සර්වපාක්ෂික ආණ්ඩුවක් කළවල ඔවුන්ගෙන් ගන්න තියෙන මේ විවස්ථාවට කරන්න ඕන වෙනස්කම් ටික කරගෙන වෙලා අපි ඊට පස්සේ ඡන්දයකට ගිහිල්ලා හරි මිනිස්සු මේ මහ පොළොවට වග කියන තුන්වෙනි බලවැගියකින් යුතු හොඳ මිනිස්සු ටිකක් ගෑල්ලි වෙලා මේ වරප්‍රසාද අයින් වෙච්ච මේ කරදර හොර වැර වංචා කරන එවුන් නැතුව අපි හොඳ පාර්ලිමේන්තුවක් හදාගමු හොඳ රටක් හදාගන්න සියලු දෙනා එක්කව වෙන්න ශ්‍රී ලාංකීය ජනාරගලේ ජය වෙන්න ඕනේ ලෝකේ ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාව ඒ වගේම ලෝකේ ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයන් මේ වෙලාවේ අපි එකම දෙයයි කියන්න ඕනේ ඒ තමයි ගෝඨා ගෙදර ඵලයන් කියන එක විතරයි එතනින් එහාට කිසි දෙයක් නැහැ ඒක නිසා අපි ඒ ගෝඨා ගෙදර යවන එක ඊට පස්සේ රාජවක්සල ගෙදර යවන එක අපි බලාගමු ඇත්තම අරගලයේ මෙච්චර කාලයක් මේ වෙනකන් හොඳට කරගෙන ආවා ඒක නිසා මේක අල කරන්න දෙන්න එපා සියලුම ශ්‍රී ලාංකිකයන්ට ජය වේවා මේ වෙලාවේ ලෝකේ ඉන්න කිසිම ශ්‍රී ලාංකිකයෙක් මේ වෙලාවේ තමන් 1 ඩොලරයක්වත් 1 යූරෝ එකක්වත් 1 ඩිරාම් එකක්වත් 1 එකක්වත් යවන්න එපා මුන් හොරගම් කරන සෙට් එකේ ඉන්න ඒක නිසා මුන් කවදාකරි ජීපු දවසට මේ පිපිදීම මේ ලංකාව මේ ඇති වෙලා තියෙන පිපිදීම සිස්ටම් චේන්ජ් වෙනවා අනිවාර්යයෙන්ම ලෝකේ ඉන්න ශ්‍රී ලාංකිකයන් රටට උදව් කරනවා ඒ වගේම රටේ ඉන්න ශ්‍රී ලාංකිකයන් රට උදව් කරලා මේ කන්වර්ට් එක මේ වෙනස අපි හොඳ පැත්තට යොදාගමු කියන ඉල්ලීම කරන ගමන් අදට ගිහින් එන්නම් ඇපල් කඩේ නෝන සෙල්ල දරාටම තෙරුවන් සරණයි අයිබෝන්.